ඒ කාලේ මිනිස්සු ආව මොකද්ද මේ ආණ්ඩුව කරන්න කියලා. අපි උත්සාහය ගියේ ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කරන්න. මේ රට දියුණු කරනවා නම් පළමුවෙන්ම අධ්‍යාපනයයි සෞඛ්‍යයයි දියුණු කරන්න ඕනේ. මේ පහසුකම් නගරයට සීමා කරේ නැහැ. අපි ගම් වලට මේ පහසුකම් දීලා තියෙනවා. රන්මාවත් වැඩසටහනෙන්, ගම් පෙරළිය වැඩසටහනෙන්, වතුකරේ නිවාස වැඩසටහනෙන්, උදාගම් ව්‍යාපාරෙන්, උතුරු යලි පදිංචි කිරීමේ ව්‍යාපාරෙන්, මහනගර ව්‍යාපාරෙන් හැම එක්කෙනාටම නිවාස හදනවා. ගමට හදනවා, නගරේ තට්ටු නිවාස හදනවා, අඩු ආදායම් ලාභීන්ට වතුකරේ නිවාස හදනවා, විශාල වැඩසටහනක්. වැව් හදනවා. තව මිලියන 100ක් මේ අවුරුද්දේ දෙන්න කිව්වා හැම ආසනයටම වියදම් කරන්න. මේ ඔක්කොම කරන්නේ ගමේ පහසුකම් වැඩි කරන්න. ගමේ නගරේ අතර තියෙන වෙනස පරතරය අඩු කරන්න. විශාල මහා මාර්ග පද්ධතියක් හදනවා හම්බන්තොට ඉඳන් මහනුවර දක්වා. පළවෙනි අදීරේ. දෙවෙනි එක දඹුල්ලට යන්න. තුන්වෙනි අදීරේ තිරුකුණාමලයට යන්න. ඊළඟ අවුරුදු 10ට සැලසුම්. විශාල වෙළඳ කලාප ආරම්භ කර. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට බෝම්බේ ඇති වුණත් ඒකෙන් අවාසිය ඇති වුණත් පළවෙනි වතාවට තමයි දැන් ලෝකේ බෝම්බයක් ඇති වුණාන් පස්සේ ඒ රට තාම පළවෙනියා කියලා කිලදින් ලංකාව. ඉස්සර බෝම්බයක් පිපුරුණා නම් ඒ රට ඒ ලයිස්තුවෙන් මයින් කරනවා. ඒත් අපිට එච්චර ශක්තියක් තිබුණා මේක හදාගෙන ඉදිරියට යන්න. ජපානේ හැදුනේ අපනායනය කළා. චීනේ හැදුනේ අපනායනය කළා. කොරියාව හැදුනේ අපනායනය කළා. ඇයි අපිට කරන්න බැරි? මොකද අපේ ප්‍රශ්න වලින් අපිම ගොඩ එන්න ඕනේ. වෙන කවුරුවත් රටවල් නැහැ අපිව ගොඩ ගන්න. දැන් අපිට තියෙන්නේ ඊළඟ අවුරුදු පහේ ලංකාව නැව්වා ගුවන් ගමන් වල ප්‍රධාන මධ්‍යස්ථානය කරන්න. අපිට ශක්තිය තියෙන එකට එකතු වෙන්න. අපි හැමදාම අතීතය ගැන කතා කරනවනะ. අපි ආගම් ભેද, ಜಾති ભેද ඇති කරගන්නවනะ. ඒක අවාසියෙන්නේ කාටද? ලංකාවට. අපි වාගේ දේශපාලඥයොත් අලුතෙන් හිතන්න ඕනේ. එක එක්කෙනාට බැන බැන විතරක් මේක හරියන්නේ. මේ රට අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔබේ අනාගතයේ තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට අපිම ගොඩ ගන්න ඕනේ කියලා හිතලා අලුතෙන් හිතලා වැඩ කරනවා නම් තව අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා ඕනේ ඔක්කොම ආයෝජන හොදාගෙන අපිට ඉදිරියට යන්න.